රිවයින්ඩ් කරන්න පුළුවන් නිසා මුකුත් මගේ වෙන්නේ. Bio TV TV බලන හොඳම විදිහ. This is Other Verana Late Night. අයිබෝබ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ. කොළඹ වෙඩි තැබීම් දෙකකින් නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 30 දෙනෙකු මරුට. අනුරාධපුර මරණකරුගේ බිරිඳගෙන් පොලිසියට ප්‍රතිචාර. කාව හරි එවලා අවුළු අනුරාධපුරෙන් මාණ්ඩ ගන්න මගේ මනුජයා වණජරෙද්ද කියලා. අස්ථාවර බවක් රට තුල නැතයි ජනපති අවධාරණය කරයි. රටක් ගොඩනගන්න ආණ්ඩුවක් විදිහට මේ වැඩ ඉතාම සාර්ථකව අපි කරලා තිබෙනවා කරගෙන යනවා. දෙමළ ජාතික සංධානය විජයකලාගේ ප්‍රකාශය සාධාරණීකරණය කරයි. LTTE හිටියානම් මේ වෙන්නේ නැහැ නේද කියලා. ඒක ඇත්තනේ. ගෙවුණු පැය 24 තුළ කොළඹ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධි දෙකකින් නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළුව පුද්ගලින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් පිටකොටුව හෙට්ටි වීදිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමෙන් මිය ගියේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ක්‍රිෂ්ණපිල්ලේ කිරුබානන්දන් මහතායි. කොළඹ මහනගර සභාවට ස්වාධීන කණ්ඩායමකින් තේරීපත් වුණු මන්ත්‍රීවරයෙකු වන ක්‍රිෂ්ණපිල්ලේ කිරුබානන්දන් මහතා අද උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ුණේ පිටකොටුව ආදිවල් වීදියේ පිහිටි ඔහුට අයත් පළතුරු වෙළඳසැලේ සිටියදී. උදෑසන 7ට පමණ මන්ත්‍රීවරයා වෙළඳසැල විවෘත කර තිබූ අතර උදෑසන 7:45ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු යතුරුපැදිය නවතා වෙළඳසැල තුළටම පැමිණ වෙඩි තබා පලා ගොස් තිබුණා. වෙඩිවැදීමෙන් බරපතල තත්ත්වයේ සිටි මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණද පසුබ ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ක්‍රිෂ්ණා යන කෙටි නාමයෙන් හඳුන්වන ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර නවෝදය ජනතා පෙරමුණේ නායකයා ලෙසද කටයුතු කළා. වෙඩිතැබීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ. වෙඩිතැබීම සිදු කළ බවට සැක කරන පුද්ගලයා එම ස්ථානයට පැමිණි ආකාරය ආරක්ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද උදෑසන සිදු කෙරුණු අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිටකොටුව පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මේ මියගිය පුද්ගලයාට ගංජා සම්බන්ධයෙන් නඩු දෙකක් තියෙන පුද්ගලයෙක්. ඔහු මේ වෙද්දී නඩු දෙකට අපමතයි ඉන්නේ. මොහු අත්අඩංගුවට ගන්නවා කේරළ ගංජා කිලෝ 4ක් සහ ග්‍රෑම් 30ක් වගේම හාන්ස් නමින් හඳුන්වන දුම් කුඩු කිලෝ 27ක් සහ ග්‍රෑම් 615ක් සමග මොහුට මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා. මේ අනුව මෙම ඝාතන සිද්ධිය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතු කරගෙන සිදු කරන ලද ඝාතනයක්ද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන් සැක පහළ කරනවා. මේ අතර කොටහෙන ජම්පටා වීදිය 131 වත්ත ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රී 8:15ට පමණ සිදු වූ වෙඩිතැබීමකින් අඹුසමිජුවලක් ඝාතනයට ලක් වුණා. සිද්ධිය දුටු පිරිස් පවසා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් 2 දෙනෙකු මෙම වෙඩිතැබීම සිදු කර පලා ගිය බවයි. වෙඩි ප්‍රහාරය එල්ල කරන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු සහ කාන්තාවක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු අතර එහිදී එක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාව ජීවිතක්ෂයට පත් වුණා. මොන අපරාධේ නිකන් අයිතික දෙන්නව මරලා දාලා කියලා තියෙන මේ දන් දීලා ඉන්නේ මොන කැලින් නැංගි ගල් මේ මොන අපරාධේ දෙන්නේක. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 58 හැවිරිදි සෙල්ලයියා සෙල්වරාජ් සහ 50 හැවිරිදි එලිසබෙත් පෙරේරා නැමැති අඹුසැමි යුවළයි.
ඔවුන්ගේ ජීවිකාව වී තිබී ඇති මත්ස්‍ය වෙළඳාමයි. එම යුවළගේ පුත්‍රයා හා නැගණිය පවසන්නේ ඉකුත් ජුනි 25 වනදා චම්පටා වීදියේම 137 වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලිකව ඝාතනය කිරීමේ සිද්ධියට සාක්ෂි ලබා දීම අදාළ යුවළ විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි. ඒ කටුත්‍ර දුන්නේ නැති පළිය තමයි අරන් තියෙන්නේ. අර උත්තර දෙන්නේ. ඒගොල්ල තාතර වෙඩි තිබ්බා කියලා. ගිය සතියේ ඉස්සර සතියේ මේගොල්ල දැකලා. මේගොල්ල බාරගා වෙල්ඩම් කරලා තිනවනේ. මේගොල්ල කුව දැක්කනම් ඔයගොල්ලෝ මෙතන තියෙන වීඩියෝ එක බලන්න කියලා. බලලා තිනවා ඒකේ නෑ මේගොල්ල දැකලා නෑ. මේගොල්ල කඩයක් එක තමයි දීලා තියෙන්නේ. ඒ පළිය තමයි මේ දෙන්නගෙන් අරන් තියෙන්නේ. ඇස් දෙක ඉස්සර අපිට අම්මා තාත්තා මැරුවා. මම ඉතලා මට පිස්තෝල පෙල්ලලා ගියෝ. අම්මට අම්මලා මගේ ළඟ ඉඳලා දුසාන් කියලා කෑ ගහලා මැරුණ එක්කෙනා මගේ ඇස් දෙකේ තාම තියෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සෙසු පිරිමි පුද්ගලයින් දෙදෙනා ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කිරිබත්ගොඩ හුණුපිටිය නාහේන ජයන්තිවල අසල මාර්ගයේ තිරෝදරත් එක්ක තිබියදී තියුණු ආයුධවලින් ඇන ඝාතනය කළ පුද්ගල මලසිරුරක් අද අලුයම සොයා ගැනුණා. ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි තිරෝදරත් රියදුරුකු බව අනාවරණය වී තිබෙනවා. අද අලුයම 3ට පමණ ඔහු සිය බිරිඳ සහ දරුවන් තිදෙනා සමග නිවසේ නිදා සිටි අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බිරිඳ හා දරුවන් බිය ගන්වා ඔහුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව සැකකරුවන් විසින් බිරිඳ ලවාම නිවසේ තිබූ රුධිර පැල්ලම් ආදිය පවිත්‍ර කර මරණකරුගේම තිරෝදරතෙන් මලසිරුරද රැගෙන ගොස් ජයන්තිවල අසල දමා පසුව පලා ගොස් තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මව හා පියාද යාබද නිවසක පදිංචිව සිටින අතර සිද්ධිය පිළිබඳව ඔවුන් මෙලෙස අදහස් පළ කළා. කීරිත වෙලා පාන්දර 3ම අපිට කියනකොට පාමාර පීතියගෙන දුවල ලොකියවත් මරණ මනල කියලා වතුර ගේන්දේ කියලා හොදලා සිනුට කෑ ගන්න බෑද මෙතනින් කෑ ගන්න බෑද ඒක දොරවල් වාගෙන මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 40 වැනිදී ධනුෂ්ක තරංග ගුණරත්න නැමැති තිදරුපියෙක් වන අතර ඔහු තිරෝදරත් රියදුරුකු ලෙස ජීවිකාව සිදු කර තිබුණේ වත්තල හැඳල මන්සන්දිය ආශ්‍රිතවයි. පොලිස් විශේෂ කාර්ය බලකායද සමග එක්ව කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරනවා. අනුරාධපුර වන්නියන් කුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනා මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මේ අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිවද අධිකරණයේ නඩු පවතින බවට ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. අනුරාධපුර වන්නිකුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු පුල්ලයාර් චමින්ද සහ අනිකුත් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීරණය කළ බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩු පවතින බවට ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා. මගේ මාධ්‍යන් දෝෂ ස්ත්‍රී දෝෂණය කරා කියලා කියනවා. මගේ මාධ්‍යන් ගෑනු කෙනෙක්ගේ අතින්වත් අල්ලන්නේ ස්ත්‍රී දෝෂණයක් කරලා තියලා කියලා කියනවනම් ඇරිච්ච මාධ්‍යයන්ටවත් ඉන්න දෙන්න. මගේ මල්ලිගේ පාඩිය තිබ්බේ 2019/22. එදා හොස්පිටල් එකේ නතර වෙලා මගේ දුව ප්‍රකාශයක් කරා. මැඳුම් ගලවල කියලා ලියපු ප්‍රකාශෙත් මං ගාව තියෙනවා. පොලිස් ප්‍රකාශතුමා පැහැදිලි පාර්ශ කරනවා එහෙම කොතනකවත් සටහන් වෙලා නැහැ කියලා. සටහන් වෙන්නේ නැති කොහොමද මම ඔබතුමා කියන්නේ? අර බී වාර්තාවේ එහෙනම් හරියට ලියා ගන්න නැතුව ඇති මම කියන්නේ. බී වාර්තාව වැරදි විදියට දෙන්නේ නැති පොලිසිය නම් මේක පොලිසියෙන් තමයි අහන්න වෙන්නේ. නඩුව තාම කැඳෙව්වේ නැහැ. අපිව කැඳෙව්වේ නැහැ තාම නඩුවකට. මේ මාධ්‍ය ප්‍රකාශතුමා කියන ඔබතුමාගේ ස්වාමිසන් නඩු පහක් තියෙනවා. ඒ පහෙන් එකක් කාන්තාවකට තමන්ගේ මගේ මහත්තයත් එක්ක හරිම ආරවුලක් තියෙනවා. එහා පැත්තේ අල්ලපු ගෙදර මනුස්සයා. මගේ මහත්තයයි මගේ බෑන කාලා බීලා හවසට බෝල් ගානා මෙතන. බෝලේ ගියා මහත්තයා අල්ලපු වැට කෝට්ටක් දාලා ගන්න එදුවා. ඉල්ලන්න බෑනේ. අම්මයි දුවයි දෙන්නම වීඩියෝ කරා. වීඩියෝ කරනවා දෙන්න නැතුව දෙන්න ෆෝන් දෙක අල්ලන් ඉන්නවා. ඊට පස්සේ මගේ මහත්තයා කරදේ මගේ පස්සේ වීඩියෝ කරන්න කියලා පෙන්නනවා. දන්නවනේ ඔක පොලිසියට දෙනවා කියලා. මුවත් පොලිසියට තිනා වුණා මේ මනුස්සයා ගැන දන්නේ හින්දා. මේ වගේ ඩිංගික නඩුවක් තියෙනවනම් තනිකර මේ අනුරාධපුර උසාවියෙන් ඔයලා බලන්න. මාධ්‍ය ප්‍රකාශකතුමාට කියන්න කාව හරි එවලා. චමින්දගේ මංකොල්ල කාර්යය ගාන නැතුව අවුළු අනුරාධපුරෙන් මාණ්ඩ ගන්න මගේ මනුජයා වණජරෙද්ද කියලා. ඔස්සේගේදී මම ආගිතන්න ඔයගේ කාගේ හැඳුන් කළ
වැරදි ඔයාලා මොනක් බලන් ඉන්නේ නැහැ අතවත් තියන්නේ දන්නවා චමින්දලා කියන්නේ තනිකර මිනි මරුව කියලා තිබ්බා තිබ්බේ බල්ලා කුඩු කරා ඕන්න එකෙන් වීඩියෝ කරා සේවකේ සේවකයාටත් ගහලා ඒක මේ ෆෝන් එක කුඩු කරලා තිබ්බා චමින්දට ඔබතුමයි ඔබතුමියයි ඔබතුමාගේ ස්වාමි පුරුෂයයි දුවයි පුතයි කියලා කඩින් කොටලා එයාගේ අත වින් කරා කියලා මේක අපි හදලා පුතා හිටියා ජිම් එකේ 10 ඇඩිතර කියලා මායි මහත්තයා ගියා කාර් එකේ තයි පසින්දු කියලා පුතේකුයි බයික් යාවා කොම් මන් දැක්ක නිකන් කළු පාට කාර්යයක් පිටිපස්සෙන් එනවා වගේ චමින්ද කියන පුජ්‍යලයා මගේ පුතාට නිකල් පිහියා මගේ පුතා බයිසිකලේ ආවෙ ඉඳ ඇදලා මෙහෙම අනිද්දින් මගේ පුතා මෙහෙම බිමට නැමුණා මගේ මහත්තයා ගින් චමින්දට ගැහුවා නෑ කියන්නේ එතකොට එකක් ගැහුවා ඊපස්සේ චමින්දගේ හිටියෝ මැරයෝ ටික ඔක්කොම කඩු අරගෙන අපිට පැන්නෝ ඊටසේ මගේ පීඑස් එක කුඩු කරා මම පිළ පොලිසියට දැම්ම පීඑස් එක ඕක තමයි සත්‍ය සිදුවීම් මම කියන්නේ මම අපේ මහත්තයා කවදාකවත් චමින්දට කෙටුවේ පොලිස් මාධ්‍යකතුමා කිව්වනේ මගේ මහත්තයාට අපහාස වෙන විදියට ලිංගික අතවරයක් කරා කියලා. ඒ ලිංගික අතවරයක් කරාද නැද්ද කියන එක පොලිස් පුතිතුමාට හොඳට හොයලා බලලා විල එයාට වෙච්ච මේ ලොකු අසාධාරණයට පීඩ වෙන්න කියලා ඊට වඩා මහත්තයාට විතරක් නෙමෙයි මගේ ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නේ. ඉතින් පොඩි දුව බඳින්න හිටියේ වැදගත් තැනකින් ඒකත් දැන් නැවතිලා. පොලිස් මාධ්‍යකතුමා කියපු ඉඳන් තමයි ඒ දේ නතර වුණේ. දැන් මේව දැන් කියනවා දැන් ආයෙවිල්ලා ආයෙ කොහොමරි නිදහස් කරනවා. ඔය චමින්ද කොහොමරි ලොයිස් ලල්ලා මොනවාරි නිදහස් කරලා ආයෙ මගේ පුතාවත් ওই විදියට ඝාතනය කරා ඊට පස්සේ ආයෙ චෝදනාවක් දායි බොරුවට අපි එහෙම මරලා දැම්මොත් පොලිස් මාධ්‍ය එතුමා මේ ඒ වගකීම බාර ගන්නවද කියලා අහන්න කියන ඕ මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අනුරාධපුර වන්නියන් කුලම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා අනුරාධපුර සිද්ධිය සම්බන්ධයෙන් එහි භාර්යාව ඔබතුමා විසින් කරපු සියලු ප්‍රකාශයන් වැරදි බව ප්‍රකාශ කරනවා. දැන් මොකද ඔබතුමාට ඒ වගේ අධිකරණයේ බී වාර්තාත් එක්කලා අපි බලමු යා මොනවද කියන්නේ කියලා. ඒ බී වාර්තා ටික මම හෙට ඉදිරිපත් කරන්න. අවශ්‍ය නම් ලිංගික අතවර කරන සිද්ධියේ වීඩියෝ දර්ශනයකුත් තියෙනවා. ඒකත් අපි බලමු අවශ්‍ය වුණොත් මම ඒකත් මුදවා හරිනවා මාධ්‍ය වෙත. මියගේ පුද්ගලයා විසින් මේ කරපු සිද්ධියද? ඔව් මම ඊයේ සඳහන් කරා ඔහුට නඩු පහක් තියෙනවා කියලා. ඒ නඩු පහෙන් එකක් තමයි ඔහු ලිංගික අතවර කිරීමේ සිද්ධිය. ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන අන්දමේ අස්ථාවර බවක් රට තුල නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද වැලිකන්ද නව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළා. වැලිකන්ද නව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ගිය අවුරුද්දේ මේ නියඟයෙන් පීඩා විඳින ජනතාවගේ අනුරාධපුරයේ ගියා ඉතාම දුක් විඳින වතුර නැති බලවත්සේ පීඩාවට පත් වෙලා ඒ හිටපු ජනතාව හම්බ වෙනවා. ඉන් ඒ ජනතාව හමු වුණා. ඒ ජනතාව මගේ ළඟට ඇවිල්ලා කිව්වා හයියෙන් කියන්න බැරි හින්දා. සර් අපිට කණ්ඩ නැහැ අපිට කිව්වා. මම ඒ වෙලාවේ එතනද ඉඳලා ජංගම දුරකථනය අරගෙන මුදල් අමාත්‍යංශයටත් අගමැතිතුමාටත් දුරකථනයෙන් කතා කරලා කිව්වා අපි වහාම නියං සහනාධාර දෙන්න පටන් ගන්න ඕනේ කියලා. අපි මේ වන විට රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා. නියගෙන් පීඩා විඳි ජනතාවට. කිසිම ආණ්ඩුවක් එච්චර දීලා නැහැ. නමුත් අපි ඒ දේ කරලා තිබෙනවා. තමුන්නාන්සල හවසට රූපවාහිනිය බලපුවම නම් ඒව මොකක්වත් නැහැ. ආණ්ඩුව කරන දේකුත් නැහැ. ආණ්ඩුව කරපු දේකුත් නැහැ. රූපවාහිනිය හවසට තියෙන්නේ ඔක්කොම දේශපාලඥයන්ගේ ආරවුල් ගැටුම් බැනගන්න ඒවා රටක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. නමුත් රටක් ගොඩනගන්න ආණ්ඩුවක් විදිහට ඒ වැඩ ඉතාම සාර්ථකව අපි කරලා තිබෙනවා කරගෙන යනවා. විජේකලා මහේස්වරන් මන්ත්‍රීවරිය සිදු කළ ප්‍රකාශයේ වරදක් දක්නට නොමැති බව දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති උත්සවයකදී. අපි කියන්නේ අපිට වෙනම රාජ්‍යයක් ඕනේ නැහැ. අපි ඒක 89 අපි අත්හැරියා. යෝජනා කීපයක් තියෙනවා. ඒ යෝජනා ආවේ ඒ වකවානුවලදී හිටපු රජේ විසින්. ඒ යෝජනා සියලුම බලලා විසඳීමක් දුන්නා නම් අපි ඒක බාර ගන්න ලෑස්ති. ඒකට එහා මොනවත් අපි ඉල්ලන්නේ නැහැ. ඒකමයි අපේ ස්ථාවරය. දැන් ආණ්ඩුව කියනවා නම් ඒ LTT කාලේනේ අපි ඒක දෙනවා කියලා කිව්වේ. දැන් ඕන්නේ නැහනේ කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ පණිවිඩය මොනවද? නැවත LTT ගේන්න ගෙනවොත් අපි දෙන්න ලෑස්ති කියලා. ඒකමයි දැන් විජේකලම් මහේස්වරන් නියෝජ්‍ය අමාත්‍යවත් කියලා දෙන්නේ. LTT හිටියා නම් මේ වෙන්නේ නැහනේ කියලා. ඒක ඇත්තනේ.
අතර ඉටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය සිදු කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා එම පක්ෂයේ නියෝජිතයින් අද පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය වෙත පැමිණියා. විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමතිනිය විදේශ ගතවීමේ ආසන්න අවස්ථාවක ඉන්නේ. පොලිස් අංශවලින් ඉල්ලා සිටියා එතුමිය විදේශගතවීම මෙම පරීක්ෂණවලට ඉතාම අප්‍රතිකාරී ලෙස බාධාවක් සිදුවේ හැකි බැවින් ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. මේ අතර විජයකලා මහේශ්වරන් මහත්මිය නැවත වරක් පෞද්ගලික නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරය ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද නැවතත් පොලිස් මූලස්ථානයේ වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. යාපනයේ ප්‍රදේශයට පමණක් විකාශනය වන රූපවාහිනී සේවයකට එතුමිය කියනවා ප්‍රභාකරන් කියන්නේ ඒතරම් කූර නායකයෙක් නෙමෙයි. මේ විදිහට ප්‍රකාශක නිකුත් කිරීම තුළ නැවත මේ රට අවුලවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අතර අද දිනේත් විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. දැන් ඊට පස්සේ ගිහලා රාජ්‍ය උත්සවවල ඉන්නවා. මේ රටේ සාමාන්‍ය මිනිස්සු කෝක කිව්වනම් මොකද වෙන්නේ? අත්තටම් ගුණගෙන මේ වෙනකොට රිමන් එකේ. දැන් එයා අහපව් කියනවා ප්‍රභාකරන් කාරු කොහොම කිව්වත් අපිට හොඳයි කියනවා. මේ රජයේ ඇමති කෙනෙක් වුණා. අහිතකර දෙයක් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළා තියෙනවනම් අද ඒ ඇමතිවරුන්ගේ ඇමතිකම් වලින් ඉල්ලා අස්වැන්න කියලා. එහෙම නැත්නම් එයා අස්කරන්න අපේ රජයේ ජනාධිපතිවත් අගමැතිවත් කවදාවත් පසුබට වෙලා නැහැ. ආපහු මේ පුද්ගලයා ආපහු ඇමතිකමට ගියේ තව මාස 6ක් හෝ අවුරුද්දක් ඇති. දැන් එහෙම වාර කීයක් වුණාද? මේක අබද විපක්ෂයේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. මගේ විජේකලා අක්කා මගේ සහෝදරියකින් මම බලාපොරොත්තු වෙනවා. වාම මාධ්‍යයට වෙලා කියන්න ඕන. හිතාගනවෝ නොදනවාරි වැරදීමක් වුණා. ඒ නිසා මේ දකුණ පළාත සහ අනිකුත් ප්‍රදේශයෙන් ඉන්න අපේ සහෝදර සිංහල ජනතාවගේ ඉත රිදවලා තිබ්බනම් ඒ සම්බන්ධව මම කනගාටු වෙනවා. සමා වෙන්න කියලා විජේකලා අක්කා මේ ජනතාවට කියන්න ඕන කියලා මම ඉල්ලනවා වතුකර ජනතාව වෙනුවෙන්. අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද නිට්ටඹුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්ව සිටියා. අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද පැවැත්ුණේ සම සභාපතිවරුන් වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ චන්ද්‍ර සෝම සරණලාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් හට ගැනුණා. ප්‍රාදේශීය මට්ටමේ තවම සම්බෝධි නියාමකල ගොවි නියාමකල ග්‍රාම නිලධාරීන් කටයුත්ත කරනවා. ඒක දෙකෙන් තියෙන විසඳුම ගිය යුතු අය ලබා දීම එක. ඒ අය විතරක් ලබා දීලා අමතක කරන්න බෑ. ආණ්ඩුව වක්කොලොත් කරලා ගිය පහුගිය රජය ලබා දිය යුතු නැති අය ලයිස්ට් එකෙන් අයින් කරලා ලබා දිය යුතු අය දෙන්න ඕනේ. එහෙමනම් මම සමීක්ෂණයක් කරන්න ඕනේ. සම්පූර්ණ ඉටම් 24ක් කටින් දෙන දෙන එක. එතකොට ඒක ඒව සාධාරණයි. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති නිය සමග සාකච්ඡා කිරීම උත්සාහ කළත් ඊට ඇය එකඟ වූයේ නැහැ. ඕගොල්ලන්ට මම කියලා තියෙනවා අනන්ත මගේ දේශපාලන ප්‍රශ්න අහන්න ඕන වෙනම අපොයින්ට්මන්ට් අරන් එන්න කියලා. මේ වගේ තැන්වලදී ඔයා කතා කරන්න බෑ. මම මේක රජයට මේ ලස්සන මේ උකට උනත් බෑ. සිය සිංගප්පූරු සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ රැඳී සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතාව රහසිගතව හමුවීමට නියමිත බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් බීරවංශ මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අපිට තියෙන තොරතුරු අනුව අග්‍රාමාත්‍යවරයා මේ සංචාරයේදීත් අර්ජුන මහේන්ද්‍රන් මුණගැහිමට නියමිතයි රහසිගතව. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාට බලය ගත්ත පනතක් මගින් ලංකාවේ මුළු ණයබාරයෙන් 10%ක පංගුවක් තමන්ට අභිමත ආකාරයට ණය ගන්න ඕනම විදේශ මුල්‍ය ආයතනයකින්. අපට දැනගන්න තියෙන විදිහට අර්ජුන මහේන්ද්‍රන් තමයි තිරයෙන් පිටිපස්සේ ඉඳලා ඒ අලුත් ණය ගැනීමේ ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ. හදිසියෙම සිංගප්පූරුවට යන්නේ ප්‍රධාන වශයෙන්ම අර්ජුන මහේන්ද්‍රන් හම්බ වෙලා ඊට අදාළ කටයුතු සාකච්ඡා කරලා ඉවරයක් කරගන්න. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවට කරලා තියාගෙන ආරක්ෂා කරගෙන විතරක් නෙවෙයි අර්ජුන මහේන්ද්‍රන් හරහා තවදුරටත් හොරා කන්න කුරුමාන මල්ලන ව්‍යාපෘතියක් තමයි මේ සිංගප්පූරු සංචාරය හරහා සිද්ධ වෙන්නේ. නියමිත පරිදි මැතිවරණ නොපවත්වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා. එම සංවිධානයේ අද පැවති මාධ්‍ය හමුවට හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතාද සහභාගී වුණා.
අපි ආණ්ඩුවෙන් දැන් මේ බලකිරීමක් කරන්න ඕන. මේකෙන් වෙන්නේ දැන් අනිත් අවුරුද්ද වෙනකොට මේ ඡන්ද ඔක්කොම ගොඩ ගහනවා. පළාත් සභාවල ඡන්දයි ජනාධිපති මැතිවරණ ඔක්කොම ගොඩ ගහලා මේ රට අන්තිම අස්ථාවර තත්වයකට පත් වෙනවා. කවුරුත් කිසිම ආයෝජනයක් කරන්නේ බලාගෙන ඉන්නවා. මේක ජාතික ඛේදවාචකයක්. මේ පාතාලයේ ප්‍රශ්නේ අපි දන්නවා දැන් මේ වන විට ඉතාමත් දරුණු තත්වයකට පත් වෙලා තියෙනවා. අපි දැඩි ලෙස චෝදනා කර සිටිනවා මේ පාතාලයේ මැඩ පැවැත්වීම හරියට කරන්නේ නැත්තේ අනාගතයේදී පැවැත්වෙන මැතිවරණයකදී භයානක ඉඟියක් තියෙනවා. පාතාලයේ විසින් මැතිවරණය මෙහෙවයිද කියන කාරණය ජනතාවගෙන් පඩි ලබන ඔබ කොමිසමට බැරි නම් වහාම ඔබතුමාම ජනමාධ්‍ය ඉදිරියේ පොරොන්දු වූ පරිදි ඔබ කොමිසම ඉල්ලාස් වෙලා වහාම මේ වැඩේ කරන්න පුළුවන් කොමිසමකට බාර දෙන්න. වහාම රජයේ මැදිහත් වෙලා පොලිස්පතිතුමා මැදිහත් වෙලා මේ පාතාලයේ මැඩ පැවැත්වුවේ නැත්තම් මේ රටට බරපතල විනාශයක් සිද්ධ වෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ ඇතුළු වෘත්තීය සංගම් හතරක් අද දහවල් කොළඹදී විරෝධතා පාකමනක නිරත වූ අතර ඒ හේතුවෙන් කොළඹ ලොටස් පාර අවට මාර්ගවල රථවාහන තදබදයක් පැවතුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීකේ ඉන්දික මහතාගේ දේහයේ අවසන් කටයුතු අද සවස රිදිගම පිහිටි පවුලේ සුසන භූමියේදී සිදු කෙරුණා. 1990 සිට 2010 තෙක් දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පළාත් අමාත්‍ය ධුර කිහිපයක්ම හෙබ වූ අතර 2010 සිට 2015 සමයේ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළා. දඹුල්ල කුරුණෑකල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් එහි ගමන්ගත් මගින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට බැනවැදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ග්‍රාමසේවක නිලධාරිනියක ඊයේ රක්වාන පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. එහෙත් ඇයව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඇය පොලිස් කොස්තාපල්වරයන් දෙදෙනෙකුගේ අත් සපක්කා පලා යාමට උත්සාහ කර ඇති බව පැවසෙනවා. ඇල්ල පුංචි ශ්‍රීපාද භූමියේ ඊයේ දහවල් හටගත් කින්දකින් අක්කර 700කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කිසියම් පිරිසක් මෙම ප්‍රදේශයට ගිනි තබන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. ජාතික පුරාවිද්‍යා සමුළුව අද පදනම් ආයතනයේදී පැවැත්ුණේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පසුගියදා සම්මානයෙන් පිදුම් ලැබූ අද දෙරණ 24/7 ඔස්සේ විකාශය වූ උරුමේසෝවා වැඩසටහන නැවතත් ඇගැයීමට ලක්ුණා. ව්‍යාපාරික තොරතුරු සමගින් දැන් බිස්සැට්ටෙන්. ජාත්‍යන්තර කීර්තියට පත් දේශීය වෛද්‍ය ශූරී දේශමාන්‍ය මහාචාර්ය සෙනරත් ජයසූරිය බණ්ඩාර මහවිල මහතාගේ පූර්ණ දායකත්වයෙන් ඉදිකරනු යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ ශ්‍රී සද්ධර්ම මන්දිරය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සුරතින් පසුගියදා සංඝ සතුකට පූජා කෙරුණා. මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. මීළඟට 360. Other Derna 24/7.